සපු නුවර ගෙදර මාලිගා පැත්තේ බැල්කනියට ආවේ මහරෑ 10ට පමණි. අද පෝය නිසාද අද නුවර නගරයේම තරමක් සීතලේ වැටෙන පින්නද වැඩිය. සුජාතා ප්‍රේමාංගෙන් සියල්ල අසා දැනගත්තාය. කොල්ලව දැක්කාම නම් හරි ලෝබයි ලොකු වුණා. ප්‍රේමා කිව්ව අවංකවමයි. බේබි කියන්නේ ඇත්ත. මල්ලි ටිකක් දුක් විඳි. ඒ තික්මන්ට තැනකට එයි. මටත් හරි ලෝභ තමා ප්‍රේමා. අපරාධයක්. පුදුම ආදරයකින් බලාගෙන දුන්නොත්. සුජාතා බිම් බලාගෙන හීල්ලුවාය. ප්‍රේමා කියන්නේ සත්‍ය බව සුජාතා දනී. මාත් හිතනවා ප්‍රේමා මාත් අම්මා කෙනෙක්නි. මගෙත් පපුව කකියනවා. සුජාතා ප්‍රේමා හැදූ කෝපි දෙක අතර ගත්තේ එසේ කීමිනි. තාමත් පතනේ පුරුද්දට මේ ගෙදර කෝපි හැදේ. රෑඳුම උඩින් බ්ලැංකට් පොරවනේ ඔහේ උරහිසට දමාගෙන සපෝ සිමෙන්ති පඩියේ වාඩි වීගෙන උන්නාය. අද ජීවිතයේ සුන්දරම දවසක් යයි ඇහැට සිතෙයි. ඔහුගේ සිරුර මේ ශරීරයේ තැවරුණු තැනක් තැනක් ගානේ සුවඳයි සපුට සිතෙයි. මේ නිර්වල් ළමද ඒ පපුවට තබාගෙන හුස්මක්වත් නොගෙන උන් හෝරාව යලි යලි තැ සිහි කළාය. ඒ රස්නයෙන් තොර ජීවිතය ගැන හිතන්නේ කෙසේද? අද දැක්කේ පතනේදී සමුග සාගරම නොවේ. ඊටත් වඩා උණුසුම් ලෙස තමාට ආදරය කරන සාගර කෙනෙකි. මේ වතේ එතෙන හැම ඇඳුම් පටක්ම ඔහු ඉදිරියේ ගිලිහි යද්දි ජීවිතේ ප්‍රථම වතාවට පිළිමි ඇඟකට ශරීරයේ ලං වූ මොහොත සපෝ සිහි කළාය. ඇයට වටින්නේ ඒ නොවේ. එහෙම මොහොතකදී තමාව රැකගත් ඔහුය. ඔහුමේ යෞවනයේ පිරිසුදු තැබි ජනිල් ලොකු බණ්ඩාරලාට ඉඳුල් කරන්නද? සුජාතා පැමිණ සබූ ළඟින්ම ඉඳගත්තාය. කෙල්ල එහෙමම අම්මාගේ උරතලයට බර වූවාය. කෝපි පුතා කාලණේ ආවේ. සපු කෝපික තොලගාමින් කල්පනා කළාය. පව් අම්මේ එහා ටිකක් කළු වෙලා චුට්ටක් කෙට්ටුත් වෙලා කොල්ල මහන්සි වෙනවා ඇති. පාන්දර තුනටලු නැගිටින්නේ. එයා එක ලස්සනට කරනවා අම්මේ. මට ඔක්කොම පෙන්නවා. කෙල්ලෝ ගැන කතා කරන්නේ පුදුමාකාර ආශාවකිනි. එයා ඉක්මනට දීනු වෙයි අම්මේ. ඒකට හරියන්නම ඕන පුතේ. ඒත් මට දුකයි. දුකයිද සුජාතා දනී. ඒ අලුත් ජීවිතයේ කොටස්කාරයක් වෙන්නට කෙල්ලට පුළුවන්කමක් නැත. දුක ඒකය. ඒ පුංචි ගෙදර එයත් එක්ක ජීවත් වෙන්න හිතෙනවා අම්මේ. මාව අම්මා බලාගත්තා වගේ බලාගනේ. ලෝභකමින් දැවෙන කෙල්ලගේ හැඟීම් තේරුම් ගන්නට සුජාතාට අමාරුවක් නැත. මම ගියොත් ඒ අහිංසකයාගේ ජීවිතය අනතුරේ. තාත්තා මුළු පොලිස් බලතලයම දාලා යාව කොටු කරයි. සුජාතාට හීලිනි. ජයන්ත ඇත්තටම එසේ කරන බව ඇයද දනී. තාත්තා එහෙම කරනව පුතේ. මාත් දන්නවා. මට එයා ළඟට යන්න බැරි ඒකයි. මලක් වගේ පිපිගෙන එන එයාගේ ජීවිතේ කරටියම කඩලා දාන්න බෑ. මොනවද පුතේ අපි කරන්නේ? මං ගිනි ගොඩට පනින්නම් අම්මේ. ඒ කතාව පුදුමාකාර එකකි. ඒත් ඇත්ත දේ. ජනිල් ලොකු බණ්ඩාරට කෙල්ලකින් එක සිනාවක් ගන්නට පුළුවන්කමක් නැත. මොන දේ වුණත් කවුරු ආවත් ගියත් එයා එහෙමම ඉඳි. මේ ජීවිත කාලය පුරාම කෙල්ල ඔහු අමතක නොකරන බව සුජාතා දනී. එහෙම කරන්නට එපායයි කෙල්ලට කියන්නට තරම් හැකියාව සුජාතාට නැත. අම්මේ පුතේ මේ ජනිත් කියලා මිනිහ කොහෙන් ආවද නේද? මට ටික කාලයක් හරි ඉන්න පුළුවන් නම් තාත්තා ලොකු බණ්ඩාරලාට මත් වෙලා මැනික ඉන්නේ මං දන්නවා. ඒත් ගෑණියෙක්ට මත් වෙලා පිස්සුවෙන් ආදරය කරන දෙයක් ජනිත් ළඟ නැහැ. පිළිමි ගැන සියුම්ම තේරුම් ගන්න මේ බුද්ධිය කෙල්ලට කොහෙන් ලැබුණාද කියා සුජාතා සිතුවයි. සමහර විට එය ගෑනු ඉවෙන්ම එන්නට ඇත. දවසින් දවස ඕඩස් වැඩි වෙනවලු. ඉක්මනට පුංචි වාහන කට්ටක් ගන්නත් ඕනලු. ඉක්මනට එක ගනේ. පව් කමක් නෑ. මං බලන් ඉන්නවා. සපු කිවේ දෙනෙත් දෙකලවරින් හීන් කඳුලක් ගලාගෙන යද්දී. අම්මේ එයා මාව බැඳලා බණ්ඩාර වෙලා අරන් යයිද? නුවර ඉන්නවා කියලා නේ කිව්වේ. එහෙම වුණොත් හොඳයි. මාව යාට දුන්නට පස්සේ තාත්තගේ හීනි හැබෑ වෙනවනේ.
ඊට පස්සේ මම මගේ ජීවිතේ හැමිට හදාගන්නා. සුජාතා කිසිවක් කිවේ නැත. එහෙත් කෙල්ල මොනවා හෝ හිතාගෙන ඉන්නවා විය යුතුය. එයගේ අයිතියේ. ටිකක් ඉවසන්න මැනික. කාලය හැම දෙයකටම උත්තර දෙයි. ඉවසන්නම් මම්මේ. කවුරුවත් ඉවසුවේ නැති විදියට මම ඉවසන්නම්. සබු කිවි රෑ අහස දෙස බලාගෙන. දැන් අර පෙනෙන්නට තිබූ පෝදා සඳ නැත. මුළු අහසම කළුවරය.